කතිකාව හිතෝප්‍රදේශයක්ක යනත. අපරචිත්තාය වසති දාානයෙන්ද ක්‍රධ මාර්ජාර් පක්ෂි කතා. නොසිතා අන්ද ගිජුලිහිනිෙක් මාර්ජාර්තයකුට ඒන්නේ බිලාලයකුට බලෙකුට පූසෙකුට වාසය කරන් දැ දෙෙනවා තමංගාව මේක තමයි මේ කතාව මොකද වුණේ කිය ලති බලමු අස්ති භාගිග්‍රතය තීරයේ ගෘදකුට්ට නාමිණේ පර්වතේ මහන් පර්ගටී වක්ෂා අස්තේ භාගිරත තීරය කියන්නේ ගංගාතීරක ගෘධකුට්ට නාමිණ පර්වතය ගිජිකුලු පව්වනම් පර්ර්තය එක දන්නුව මාන් පර්ගටී වක්ෂා මහල්ලොකු ගහක් තිබුණ තස්සෙ කොටරේ බෙනේ ගහක බෙන එක දයිවදුර් විපාකාත් ගලිත නක නයන ජරත්ගවනාම ගෘධ ප්‍රතිවසති කිය. දයිවයේ විපාකය නෙකැන කාලයාගේ ඇවෑමෙන් ගලිත නක නයනෝ ගිලිහුණු නියපොතු සහ නයන ඇස් ගිලිලාගේ ඇස්සල පෙනුම ගිලිහිත්්ති. ජිජුලිහිනය කවාසය කරා. එනම් ඇස්පේ නෑගෙන අන්දයි. මෙහෙම ඉන්නකොට මෙයාගේ මෙයා ඉන්න මේ ගහේ වටේට ඇමතැනම මේ ගහ වටේ තිබුණු අතුවල සාාකා ප්‍රශාකා ඔකගේ හැදුනකුරලු කුරලු. ඒවයි කුරුලු පැටවු ඉන්න. මේ කුරුලු පැටවු රක්ෂණය කරන්න ආරක්ෂාවල දයම් කිසි වැඩිහිටියක්ග දැනු ලැබීම පිණිසත් මෙයාම බෙන හිටියා. ඒ බෙනේ ඉන්න ගන් ඒදේ කරන නිසා. මනවාද අනිත් වක්ෂාව කාන් භක්ෂිංගේ පැටවුන්ට උපදෙස් දෙන නිසා. මේ ලොකු කුරුල්ලු යෝඩු කින් චිත්කින් චිත්වා හාරායන් චිට්ටක් චුට්ටක් තමතමන්ගේ අහාර වලින් දදෘද්ධහ ගලවල ගලවල දදති දානවා දෙනවා ගටද. මේ අන්ද ගජුලිහිෙනනිත්. නද ජීවති ඒකෙන් තමයි මේ ගිදුල් හිනිිය ජීවත් වනේ. මෙම කාලෙක් ගත වීගෙන ඇන්නකොට ඒදා එක දවසා. දිර්ගකරණනාම මර්ජාරා පක්ෂිසාාවකා භක්ෂයිතුන් චත්‍රාගතක්. දීර්ගකරණනාම දික්කරණානැ මැති නමින් හඳුන්නන මර්ජාරා බිලාලේ මෙතෙන් ටවා මොකටදාය පක්ෂිසාභ කායින් භක්ෂයිතුන්. කගුරල්ු පෙටව් කන්නේ මැයි සිතාගෙන. එක දකළ දෘෂ්වා ස්පක්ෂිසාභකාන් කොමාන් කොල හල කරතා. මා සද්ධෙන් කුරුල් පැටවු කෑගවුවමේ පූසෙක් කෙනවා කියල කිී බීචි ගාල කෑගව. කෑගාන සද්‍යහල අන්ද ගිදුු ලිහිනිිය ප්‍රේචි නෑ ගිදු ලිනිියය අන්ද වනාට ඇගේ සවිසක්තියන ලහිය අන්ද ගිදු ලිනිියයාන කොයාම අති. කවුදඉන්නේ. විිලාලයා දැක්ක හා හතෝස්මී යත පිලාලයා එතකොට තමයි මාර්ජාරය දැක්කේ පූස දැක්කේ මෙන්න අන්දුු ගිදුලීනකුත් ඉන්නවා මෙතන. දැන් එහෙමේ දිවුවොත් හොටට එක පාරක් වැදනුත් ඇති ඉරාගෙනයන් ලැන්ඟ. මර්යකට විදත් මහා තුවාලයක් ඇති වෙනවා. ඒ තුවාලය මති මර්ය දක්ව මට නැරෙන් ඉඩතියෙන කියල පූස. දැන් කල්පනා කරන ආදනාස සනිධානය පළ තු නාක්ෂමත ආවා වූ කරදරයෙන් පැලගිහිල්ලා තේරුමන් නත දැන් අපි මිනිස්සුවගේ හිතන්ඩ ඕන කියලා ගොත නවාය වෙලා අප කතාවක් ගිජුලීනිට ආම් මර්ජහරා මම බලලෙක් ඇත්ත කියන්නේ නමු මොකද බලෙක්ග හන්ඩයි බලෙක්ග හන්යි වෙනස ිුලි අනදුරනනේ ඇත්ත කියන්න වෙන. ඇත්ත කියලාගේන මම භාරර්ජාරෙක් මම බලලෙක් එතකොට ම විජුලනිය කියනවා දූර ම අපසර. තරම් අපසර ඇදට දුවපන් එත නඔබට ඇතිව ඩක් නැයි. කමර්තා ගතාස ම මෙතට මොකද ඔ මෙතන්ටාව කියලා හනවා ගිජුලේනය ඇව්හම කියනවා බලලා. අහම් මත්ත්‍ර ගංගාතීරේ නිත්‍යස්නායි නිරාමිෂා මම අන්න අතන අරපේන ගගේ ඉදුලිදයට ග පේන. නමුත් කියන අරපේන ගගේ. නිත්‍යස්නායි නිතරමමම නානවා. නානකොට පෞසේදී යනවා කියල කතිකාවත් තියෙනවාන. අදතත් ඒ අපේ රටෙක් තියෙනවා අර බටනෑ. ඒ ප්‍රාණ කර්නාටක වගේ ප්‍රාන්තවලත් තියෙනවා අපේ රටත්තිය නොමට මතකයි කවුරරි හාමුතුරණට කලගිඩි වින් නැවව කියලා අන්ද මිත්‍ය දෘෂ්ටයටගේ හාමුදුරන මට කලගෙඩි ගානකින් නෑව්වලු කළගෙඩි පීත් දාදමට මතක නාවලා පව්හෝදන්න. නාාවලා අපල දුරු කරන්න මළ දවසක කෙනෙක්කිව නාඩෝන නෑමහම බ්‍රහ්ම ප්‍රේග්මනන්ද ප්‍රේතයන්ගේ බැල්මයි අනවා අයිවාට. ප්‍රේත ගතති ඇතුි තිබත් ප්‍රේතබැල් මේනවා. ඒක මේ කතාවට සම්බන්ධ නැහේ අපි වෙනම කතා කරමු මෙතනදි මේ කියන්නේක් අන්ද ගිජුලිහිනියා ට්‍රක්් නෝ දැන් කොහොද රවටම ර්ජාර කිය නෝ මම අර ගංගායුරේ නිත්‍යස්නායි නිතරම නානවා. නිරාමිශාමි ආමිෂයෙන් තලා ඒක යට අර්ථය කියනවා නිර්මාංශයි කියනය එකත්.නො කියා කියනවා. බදද දැන් ඔය මට මතකයි. බලංගොඩානන්ද මෛත්‍රී ස්වාමි වාන්සේ දානවලඳනකොට මස්මාන්ස භාවිතා කරේ නෑ. නමුත් උදන්වහන්සේගේ දානෙවේලට මස්වාන්ස බෙදනකොට මහාපිරිසක් මැද්දේ උන්වහන්සේ නිහඬවෙ ඉන්න. නමුත් වල නන්න නෑ එක පැත්තකට කරල්ලා නෙක්්ටිකු වලනවා. ඊට පස්සේක උපාසක මාත්‍යයක් කැව්වලූ ඇයි ස්වාමීන් වහන්ස බහන්සේ වලනන්නේ නැතිනම් මස්මාන්ස, බෙදන එක අහන්ස අතයි ඉවසන්නේ ඇයි එක එපා කියන්න නැත්තේ. නැව්බාසර මාත්තයක් මම මස්මාලු නොකෑවා ඒ මගේ එක ප්‍රතිපත්යක් මස්මාලු වලඳද මට වඩා සිල්වක් ගුණ ඇති ස්වාවින් වහන්සේ කෙනෙක් මේ අතර ඉන්න පුළුවන්. එසෙන් ඇත්නම් මස්මාලු කරන්නේ නැතයි මම කී පමලින් බෝවිට මේ ප්‍රතජ්ධන සාමාන්‍ය දෘෂ්ටිය ඇති මිනිස්සු. තමා හොන්ද මහාමුදුරුව කියලා හිතා ගන්න. එයින් යම්කිසි අකුසල කරණයක් අනිටුවක් කරන්න පුළුවන් අනිත් ස්වායන් වහන්සේවක් කෙරෙහි අනිටු හැඟීමක් ඇතිකර ගන්න පුළුවන් ඒ නිසයි මම වැලඳවා නැතා බෙදනදානය ඉවසකනී. මස්මාලු නොකෑ මේ ශික්ෂාපදයක් පනවල නෑ ම මස්මාලු වලදන නෑ කලාන්තරයක සිට මට ඒක හරිඇ නැති මිසා. එලිපිට සමහරු කියන මම මස්මාලු කන්නන්නේනේ. ඊට වඩා ඉතා පු්ට වැඩ කරන අයවා ගැන කියන්නේ නෑ. අස්මාන්ස නොකන වනම් බෝම හොඳයි. අස්මාන්ස නොකනවනම් හලට රෝග ගාන කඩු නායකතම සත්‍ය ස්භාවය. නමුත් යමඒක යොදාගන්න ආයුදේ විදිට පලිය විදි හරියට වීදුරු කටයක් කල්ලනවගේ ලොකු ගල් ගෙඩිකින් ගහරදි. ඒක පසරු කරන නව ගල් ගෙලිය හරිට හයියෙන්. ගොඩක් අය ගල් කට අරගෙන බලනොට විදුරුල්ලතින්න ඕන්න මිනි අට . ගහන්ුව වීදුරුවට ගහලුවන්න ෑනකිල මේ ගල් කැට අයිංක වරි වගේ මේගෙන නිරාභිශාමි ම මම ආමශයෙන් තොරරයි. අස්මාන්සි තොරයි මාගේ තින ෘතයක් අජ ගෝපෘතහලතින වෙලගම කරන ඉද දන්න මොනාද ශවස්ථපුෘතබලන්න ස්වර්ථෘත. ස්වස්ථපෘථ කියන නීරෝගය නීරෝගි පවත්මවා . ඒෙම සකසකන තියාගෙන යන්න පාවිච්චි කරන ක්‍රමවේදය. මෙතන මේ බිලාලයාගෙනම් මම චන්ද්‍රායනම වෘතම ස්ථිතිතාමේ. මම චන්ද්‍රායනම වෘථ හඬක් එක්ක බැන්නනම් ෘතයක් තියෙනවා ඒකටිකල් ලොකු පෘතිය. ඒකෙ තමා මම පිහිට ලයින්නේ මංගේ වෘථ යානුව තමයි වැඩ කරන්නේ සස්ථපෘතියක් ොහොඳ වැඩ කරන්නේ. අවු දෙ බ්‍රහ්ම මූෘතතිය ැකිටිනවා. මෝ ගටදෝනය කරනවා. සිත පිරිසුදු කරනවා. ටයිලබ්‍යංග කරනවා. මේ මේ වස්තෘ දරනවා. සුදුසු වර්ණතෝරණවා. මානසික සුවයගේනවා. හාව යෝගාසන කරනවා. මේ ඔක්කම වස්ට ප්‍රති මිත්තරනෙ නිදක්වල් නිදෙ දිත්තියනවා. තොළු මේක බෘතයක් මේකතම මම යන සිිස්ටම් එක කියනවා. මේ ඔක්කොම කියලා කියනවා. මම මෙතරින්ටාවේ, මේ මමාගේ ප්‍රස්තුවන්ති දිනපතා මැවිල්ලා. මේගිඉන්න අනිත් කුරුල්ලු ජෝඩු මට වැඳල තමයි ආහාරුහයාගෙන යන්නේ. මොකද මම උපාසක බලලෙක්. තන්නවද මං උපාර්සක බලලෙක්. ල. ඒ නිසා. මට වැඳලතම කුරුල්ලෝ යන්න මේ කුරලු කොඩි පැටවුම් න්නේෝ පොඩි පැටවුන්ගේ අමතත් මට වැඳලදමයි උදේට යන්නේ. ති ඔවුන් මට කියලා තියෙනවා මෙන්න මේ බෙනේ ඉන්නවා මා ධර්මඥාන බ්‍රමිර් රතා ධර්මඥානයෙන් ආපු කෙනෙ. ඒතමා ඔය ඔය හොයාගනතම මාාව. ඔබේ තින ධර්මඥානය දැනගද. ඔන්න හොන්දම ස්ථානයක් ජීවිතේ දුෂ්ටේ දුස්සීලයෙක් ඔබ තමයි චරිතය ගේලලියට දාගෙන තල්ලු කරගන එනකොට දැනගන්න මේ මාර්ජාර්යාගේ ප්‍රික්්‍යක තමා මේ යන්නේ. මාර්ජාරයගේ උපක්‍රම තමා මේ යන්නේ බිලාලයා අන්ද ගිදුුලීනයන්ට දෙන උපක්‍රමය වගේ රැවටීමකට තමයින්නේ. ධර්මඥාන රතා මම සීල්වත්ත හිටියට ඔබ ධර්මදරේ. නිස් හරි කැමැති ධර්මය දන්නවා කියලා දැන කියනවාට මම දැන්නවා කියලක් පෙන්න්නන්ද මම අවබිදර්ම බාටක උසස් පෙ උසස් අධ්‍යාපනය ලබන සිිස්ස ඇටතිි ගැන්නවා. තවල ඒක මම ඒකාලේ අල්තුතෘප්තියක් වන්දා මේක මම දන්න අනේගල් ළ කවුරුලීමට කියනකොට ධර්මඥාන පත්ේ ඔබ ධර්මඥානය මුදින් දන්නවා කියද හරි සතුටක් පැනෙනවා. මේ අන්ද ගිදුලිහිෙනත් කෙලස් තවන වීර්යක් කරලා නැති නිසා. අන්ද ගිදුලින ද හොදයි මම හොද ධර්ම දන්න කෙනෙ. එනිසා මවස්ොයාගෙන මේ කියන්නේ මේ පිපිට මිනිස්සුත් කියයන්නේ. තමනුත් ඉතා නින්නනේ තමයි නොදන්න බව නොදන්නේ දහු මෝඩේ. අඥානය ඥානය නැති කෙනෙ. ජානය නැති කෙනාට කියන. ඔබ ධර්මඥාන රතා. ඔබ ධර්මඥානයෙන් තියෙන කෙනෙ. එහෙම කියලා. අර බිලාලයා මෙ අත්ත එෙක්ට මිත්‍රවෙන. මිත්‍රවෙලා ඉදින පතා ධර්මකරුණු හනෝ තින් දන්න ධර්මය නෑ ගිජුලිහිනය. ජිදුුලිනය ගිදුලන ෙහිතන හැමදේම කියනවා ධර්මය මේකත් ධර්මය. අරය පිළිගන්න තා කල් කියනවන ගැටනකොට බනිනෝ. මෝඩවැඩපා කල. තවයි ඉතාම දුස්සීල දේවල් කියලා දුස්සීල්දවල් කරලා අහුනාම කියන නෑ ඇති දුස්සීලෙව් අතරලා හොඳ ටික විතරක් ගට්ටක. අපේ හොඳ ි ගන්නඩනා එච්ච චිල් ගෙත්තිබුණ. හිටලර් ගෙත්් ගණ්ඩ තිබුණ. ප්‍රබා කරන්ගෙත් ගණඩ තිබුණා. හොඳ දේ නැතිවිෙනනිෙක්න හැම කලු වලාකුලකම රුදිර්යේකාවත් තියන කවරවර එහෙම හිතාන යනවන අපි නරක දේතිීලා ො හොඳදේ නරකදේ බේරග්ඩ බැරූ නෙමේ ගොඩ අයියට බේරගඩ බෑ. අමාරයි. ඉතින් හොඳ දේ පමණක් කොයනන මුච්චර දුර බැර යන්න ඔන්න එක ශාස්තුවරු පස්සේ ෙදර බල්ලගේෙ ොඳ දේති නම් අරකර ඇත්තිය හූසකිත්ති නමුකද අමතක කරන්න ලපා මේ බිලාලය බෝධිසත්ව ත දන්නෙත් නෑ ගෙතරේ බල්ල බෝධිසත්වයට දන්නේන. න උම්මත්තගන්න මුල් හංකම් බෝධි සත්යක් ඉප දෙ නැති ග්‍රහණක නම් නැතකම බවන්න උම්මත්තකම් පිස්ුවට පත් වෙන්න. පිස්සෙක් වගේ පාරවල්ල දුවමින් පිස්ස උම්මත්තක බායට පත්වෙන්න මේක ගැඹුරු කතාවක්. ක ුණනා කියලා නිර්වාණය දකින්න බෑක කනේ උම්මත්ක බාාව හොඳ බෙලා සතරපල සතර අවබෝධයට පත්වුණ නිර්වාණයට සාක්ෂර්ය අවබෝධය ගන්න පුළුවන් කතා වෙන පැත්තකට යනවා අපි කටා කරන දැම් මොකද වෙන්නේ. ඔන්න අය කතා මුල ඉඳලා එනකට ගිදුුලිනයක්කින්නා ගිදුලිනට කෑම සප යන්නේ අනිත්කුරුල් කුරල්ලු පැටව බලා ගනීම ගිදුලින ක මේ ගිජුලිනිය අන්දයි. දවසක් මෙතිෙන්ටනවා බලෙක්. පැටව කන්ද. පැටවටික කෑග හනුව ගිජුලිනිහා ප්‍රශ්න කරනවා බලලබයි වෙනවා බලලකිනව මාවේ පැටවුගඩ දෙමයි. ඒන ඉගියක් වත් දෙන්න කිය නව මම මෙහම සිිල්වතික් මම උපාසක බලලික් මමආවේ ඔබතුමාගේ ධර්මඥාණය ඉ එකනගන්න.හට සතුතුවිනේ දහම කිව්වා. ඔබ ධර්මඥානය දන්නවා කියලා කිව්වා ඇැතිවන තෘප්තිය ඕහදාය බැත්තටම දන්නවන මෙට පැටලෙන්නේන්නේ. ඒග දන්නය මිත්‍ර අඩුයිබොහෝදුරට. ඒ නිසයි මමාවෝ බොහෝයාගෙන කියලා කියනම්. මෙම කියලා සම්මන්ධතාවයක් ඇති කරගෙන දිනපතා ධර්ම පැනවිසදුන් අහලා යනකොට එක පැටිය එක පැ ඇල්ලගෙන මරාගෙන කාල යනවා අල්ලගන මරාගන කාල යනවා. එතකොට මෙහෙම කාලයක් යනකොට වැඩිකල්යන්න ඕන නෑ බලාාජනීද පැටක් වඩු වෙනවා. මේ වැඩි මහල් කුරුල්ල හිතන ඉගිල්ල වැටෙන් ඇති මේ වෙලා වැඩෙන් ඇැති. ඇබැයි නමුත් පෙරට සමානපාතව වර්තමානයේදී මැරණවා වැඩි. ඒ නිසා සැක උපදවන බලනකොට මොකද වෙන්නේ. අර බිලාලයා කණකන කටු ටික බිලාලයක් කරන්න වැඩේ අර බෙනේ ඟ යටබෙන එකට මේ කටු ටික දාන එලි දැක්වු කුරුල්ලු ලකි කියලා කටුහංගඩ කෙනක් නෑ. කුරුල්ල ටික හිතනවා මේ අන්ද මහලු ගෘුද ගිදුලීනයා. අපි දෙන්න කෑම මදිවිලා අනේ අපේ පැටවු ටිකල්ලගන මරාගන කනවා නේද මේ කාල මේ යට කටු තියෙන්නේ කියලා. මුළු පක්ෂීන් මේයකුතු වෙලා. අන්ද ඉදුලියට කොටලක් 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 මරලාතා ආදර්ශ ගැන කියන්නල වචන නෑමේ කතාවේ ඔබත් නොසිතා අවි්චින්තයන්ත් කෘතන්කර්ම කරනාව ක්‍රිය කරනාව වැරදි ඇසුර ඔබ මුළුන් ගත්ත්‍ය තියෙනෙක උන්ට මහලොකු දෙයක් නෙවෙේ ඔබ විනාසමුකේට පත්වන අපිට බලානහිට බෑ ඇයි ඔබ ආපුපාර හරි දැන් යන පාර වැරදි. ඒ නිසයි මේ කතාව ගොුණු කරේ මෙම වැරදි පාරට යොමු වෙන්නේ කට්ටියගේ බොහෝ ප්‍රසංසා කරලා ඔබෝ වෙන තැනකට දැරගලයනවා. බාපපාරොක්කෝම නතර වෙනවා. ඔබ ඉතනඹඥාන පන්තෙක් කියලම අල කියන නමුත් ඇත්තතම ඥානන්තෙක්නෙේ ඒ වගේ අවස්ථාව ගෙනං ඉන්නේ ඔබ උන්දම ආශ්ඥානය මෝඩේක් ඒ අවිිවාදයම පිළි ගැන්ඩුවෙනවා. අද මම දන්න එක් පූජකයෙක් ඉතාම ගෞරෝ සම්පන්න කර්ත්‍ය කරනාව. එතුමාගේ ප්‍රකාශය වනේ ඒ සු වහන්සේ අකි කරු බැටලුුවසයනවා වගේ නොක් තර්ක ගෙනාවමඇතෙක්. ඒ සුතුමා ගනිකාව ද්‍රව්‍යදාවම කාරයෝ පෞ්කාරයක දමයි ජීවත් වනේ හැබැයි උන්වහන්සේ පව්කක් කරේනෑ. ඔවු නොවන්ගෙන් ගැලව්වා මේම තර්ක ගැනමින් මේ පූජකතුමා හෙරෝයිනොල් ඩැබ්බැහහි විච්තිී ඈත නන්නාදුරන මිනිස්සු එකතු කර ගත්තා. මේ මිනිස්ු එක නතර කරන ඉතාම ප්‍රසංසා කරමින් අර දේවගැති තුමා එකක හිටිය. අන්තිමයට කුඩු පාර්සලුත් එක්ක යම් කිසි දවස නීති රැහැනට අවවෙද්දි ඔුට ඒ චෝදනා නැගුණා මහිතනය අදටත් ඒවා විඳවනවා. ඒ නිසා මේක හොඳට මතක තියාගන්න පුළුවන් පහසුද දෙයක් අපරචිතය වසක ධානයෙන්ද ගෘධ මාර්ජාර පක්ෂිකතා. නොසිතා. බිලාලෙකුට වාසය කරන්න දුන්න අන්ත ගිදු ලිනියගේ කතාව ගැන දැනගට මිනිස්සු හලන්න කිය නොලන්නබෙයි ඔබට ඔබගේ දැක්ම පුළුල්ලුව දැගගන්න බැරිනම් ඔබට ඔහු විනිවිද දකින්න බැරිනම් ඔබට ඇය විනිවිධ දකින්න බැරිනම් ඒ දිගු ඇසුරෙන් ඇති පලක් නැත විනාසයක් මයි වෙන්නේ ඔබගේ ඇසුරු ඔබ සමඟ සංසනය කරලා බලන්න ඕන ඔබ ඉන්න මට්ටම උල එසේ නම් මේ හිතෝඋපදේශයේ කතිකාවක් ඔබ වෙතගෙනාවේ අමතර කරුණු එකතු වුණා ඒ වගේම හිතෝපදේශේ තිබුණු කුඩක්කරුණුමට කියන්න බැරුණාම එක කාල වෙලාව මදි නිසා ඔබට වෙලාව තියෙනවා හිතෝපදේශ පෙරග බලන්න සර්රොස්ුභ සිද්ධවේවා සියවලුම දෙනාට.